අද ලීඩර් ටීවී අද ගොසිප් එක මහින්ද බැසිල්ට මුදල් දුන්නේ ඇයි නාමල් කියයි අගමැති මහින්ද රාජපක්ෂ විසින් මුදල් අමාත්‍ය ධූරය බැසිල් රාජපක්ෂට ලබා දුන්නේ ආර්ථිකය හැසිරවීමට ඔහුට ඇති හැකියාව නිසා බව අමාත්‍ය නාමල් රාජපක්ෂ පවසයි ඇමති නාමල් මේ බව කිව්වේ කොළඹ පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් දේශපාලනික වශයෙන් පොජන පෙරමුණ මෙහෙව බැසිල් රාජපක්ෂ ඇමතුමා ඒ පොජන පෙරමුණ මෙහෙවන කොට එතුමා ඒ මෙහෙව පුද්ගලයා අනේ ආණ්ඩුවේ සිටිය යුතුයි ඉදිරි මැතිවරණයට අපි මුහුණ දෙන්න නම් නරියට කුකුල් කොටුව බාර දීමට සමාන බවත් ඔහුගේ පාලනය අවසන් වන විට එම අරමුදල් වල මුදල් අතුරුදන්ව පවතිනු ඇති බවයි මේ රටේ අරමුදල් තියෙන රජය යට තියෙන අරමුදල් 17යි සේවක භාරකාල අරමුදල ප්‍රධානව අරමුදල් 17ක් තියෙනවා මේ වගේ තමයි අද මේවා අරමුදල් නිසා යම් කිසි මුදලක් හෝ ඉතුරු වෙලා තිබෙන්නේ මේ අරමුදල් ටිකේ විතරයි අවාසනාවකට නරියෙකුට කුකුල් කොටුවක් බාර දෙනවා වගේ මේ රටේ අවාසනාවට ඊයේ දවසේ මුදල් ඇමැතිවරයා යට බැසිල් රාජපක්ෂ දිනුන් දීලා ඔහු යටතට මේ අර මුදල් 17ම පත් කරනවා අපි පැහැදිලිව කියනවා ඔය පුටුවෙන් බැසිල් රාජපක්ෂ ඉවත් වෙනකොට ඔය අර මුදල් වලට වෙච්ච දේවල් කොමිෂන් සභා දාලවත් හොයා ගන්නට බැරි වෙන බව අපි මේ අවස්ථාවේ ප්‍රකාශ කරනවා ඒ අනතුරු අපි දකිනවා ඒක අපි හීනයක් හැටියටවත් හිතලුවක් හැටියටවත් නෙවෙයි අපි දකින්නේ ඉතිහාසය තුල ඔවුන් කරපු කියපු දේවල් දිවි නැගුම හරහා ඒ අරමුදල් වලට කරපු දේවල් මේ රටේ ජනතාව හොඳ ආකාරව දන්නවා ඒ වගේම ආණ්ඩුව ආණ්ඩුව පිළිබඳව ජනතාවගේ ජනමතයත් මොකද්ද කියන එක මේ වෙනකොට දන්නවා ඒ නිසා තමයි ආණ්ඩුව බොරු සැරසිල්ලක් කරන්න තමන්ගේ වියදමින් බැනර් ගහලා තමන්ගේ වියදමින් කිරිබත් දීලා තමන්ගේ වියදමින් රතිඤ්ඤ දාලා තවමත් ආණ්ඩුවත් එක්ක ජනතාව ඉන්නවයි කියන පණිවිඩය මවා පාන්නට උත්සාහ ගන්නවා බැසිල් රාජපක්ෂ මුදල් අමාත්‍ය ධූරයට පත් වූ සැනින් ඉහළ දැමූ ඉන්ධන මිල යලි පහත දමනු ඇති බවටත් බඩු මිල අඩු කරනු ඇති බවටත් බැසිල් වාදී මැති ඇමතිවරුන් පහුගිය සති කිහිපෙම මාධ්‍ය හමුවේ අවධාරණය කර තිබුණා ඇමරිකාවට ගොස් සිටි බැසිල් රාජපක්ෂ පසුගියදා යලි දිවයිනේට පැමිණි අවස්ථාවේදී රාජ්‍ය අමාත්‍ය නිමල් ලන්සාද කටුනායක ගුවන් තොටුපළේ සිට මාධ්‍ය අමතමින් එම කාරණේ අවධාරණය කළා කෙසේ වුවද බෙල්ලන්විල රජමහා විහාරයට පැමිණ ආගමික වතාවත්වල නියැලීමෙන් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමින් මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ කියා සිටියේ බැසිල් රාජපක්ෂ සිටියේ නම් තෙල් මිල ඉහළ නොයනු ඇතැයි පැවසීම වැසි වැස්සොත් ගඟ ගලාවි වැනි ප්‍රකාශයක් බවයි ඇමතිවරයා මේ බව කිව්වේ පසුගියදා ඛනිජ තෙල් මිල ඉහළ යාමත් සමග ආණ්ඩුපක්ෂ මන්ත්‍රී පිරිසක් විසින් බැසිල් රාජපක්ෂ හිටියා නම් මිල ඉහළ දාන එකක් නැහැ කියලා සිදු කළ ප්‍රකාශ සම්බන්ධයෙන් මාධ්‍ය විමසූ අවස්ථාවේ සමස්ත ආර්ථිකය පිළිබඳ තක්සේරුවකින් පසු තෙල් මිල සම්බන්ධයෙන් ජනාධිපතිවරයා තීන්දුවක් ගනී කියලයි බැසිල් රාජපක්ෂ ඇමතිවරයා කිව්වේ හරි වැඩේ නේද රටට වෙලා තියෙන්නේ මල්ලි කියනවා අයියා කරයි කියලා අයියා කියනවා මල්ලි ඇවිත් කරයි කියලා එකම පවුලේ කට්ටිය එහෙට අදිනවා මෙහෙට අදිනවා වෙන මොකුත් දන්නේ නැහැ වගේ එහෙට පාස් කරනවා මෙහෙට කරනවා බලාගෙන ඉන්න ලංකාවට මොකද වෙන්නේ කියලා සේරම වෙන්නේ රට වෙනුවෙන්නේ